යහපත පිරුණු හරි ලස්සන දවසක් ඒවා. අද ජූනි 14 වෙනි සිකුරාදා දවස. ඉතින් කියන්නක බලන්න, ඔයා හොඳින් ඉන්නව නේද? මම මේ සති දෙකකට පස්සේ වීඩියෝ එකක් කරනකොට මට ටිකක් නපුරුදු හැඟීමක් දැනෙනවා. ගිය සති දෙකේම පොඩි පොඩි කරදර ටිකක් වුණා. ඉතින් ඔන්න දැන් නම් ඒ හැම දෙයක්ම ඉවරයි. ඉතින් මගේ විස්තර අහලා ගොඩාක් දෙනෙක් මට මෙසේජ් කරා, කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම මට පුළුවන් හැම විදිහකටම මං එයාලට උත්තර දුන්නා. ඒ අතරේ මෙසේජ් කරන්න බැරි වුණු ඔයත් ඉන්නවනේ. ඉතින් මම දන්නවා ඔයාට ඉතින් මාව මතක් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ ආදරයට මම ගොඩාක් ආදරෙයි. මට ඔයාලව හැම මොහොතකම අමතක නොවි තියෙන එක හේතුවක් තමයි ඔයාලා හැම වෙලාවෙම මං ගැන හොයලා බලන එක. ඔයාලා දන්නවද, මේ අවුරුද්ද පටන් ගත්ත දවස්වල ඉඳන්ම මටයි හස්බන්ඩ්ටයි ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි මගේ චූටි පුතාව අවුරුදු දෙකක් මොන්ඩිසෝරි දානවද, එක අවුරුද්දක් දානවද, අනිත් එක මොන ඉස්කෝලෙටද මොන මොන්ඩිසෝරියටද දාන්නේ කියලා තමයි අපි දෙන්නට ලොකුම ප්‍රශ්න තිබ්බේ. ඉතින් මගේ චූටි පැටියගේ වයසේ ඉන්න චූටි පැටවෙන් අම්මලත් මගෙන් නිතරම මේ ගැන ඇහුවා. ඉතින් ඇත්තටම කිව්වොත් මටත් උත්තරයක් දෙන්න තිබු නැහැ. මොකද මමත් මේ ගැන ටිකක් හොය හොයයි ඉන්නේ. ඉතින් ඔන්න අපි දෙන්නා මේ දවස් ටිකේම, ඒ කියන්නේ අවුරුද්ද පටන් ගත්ත දවස් ඉඳන්ම අපි හෙව්වේ හොඳ නර්සරි එකක් කොහෙද තියෙන්නේ, හොඳ ස්කූල් එකක් තියෙන්නේ කොහෙද මගේ පැටියව දාන්න කියලා. මොකද නර්සරි එකෙන් ලැබෙන අඩිතාලම තමයි චූටි දරුවෙක්ගේ මුළු ජීවිතේටම බලපාන්නේ. චූටි පැටව අපිත් එක්ක ගෙදර ඉඳලා යන මොන්ඩිසෝරිය නැත්නම් නර්සරි එක ගොඩාක් හොඳ වෙන්න ඕනේ. එයාගේ මනස නිරවුල් වෙන්න ඕනේ. ඒක ඉන්න චූටි පැටව බලාගන්න ටීචර්ස්ලා එයාලට ගොඩාක් ආදර වෙන්න ඕනේ. ඉතින් අන්න ඔහොම තැනක් තමයි මමත් හොයන්නේ. ඉතින් මම මේ කාලේ පුරාවටම ඒ වගේ නර්සරිස් වලට ගිහිල්ලා බැලුවා, ස්කූල්ස් වලට ගිහිල්ලා බැලුවා. ඉතින් අදත් ඔන්න අපි ආව කුරුණෑගල පොඩි වැඩ වගයක් කරගන්න. ඉතින් ඔන්න උදේවරුවේ එක ස්කූල් එකට ගිහින් බැලුවා. දැන් මේ හවස්වරුවේ තව ස්කූල් එකට ගිහිල්ලා එතනිනුත් තොරතුරු ටිකක් අහලා බලලා ෆීස් කොහොමද, කොයි කාලයක් එවන්න ඕනෙද, කොයි විදිහටද ඒ වැඩපිළිවෙල වෙන්නේ කියලා කතා කරගන්න තමයි මේ අපි දෙන්න යන්නේ. ඉතින් මමයි හස්බන්ඩ්යි සාමාන්‍යයෙන් කවුරුවත් කිව්වට දේවල් කරන දෙන්නෙක් නෙවෙයි. අපි මොනවහරි කරනවා නම් ඒ ගැන හොඳට හොයලා බලලා තමයි කරන්නේ. ඉතින් අපි තාම චූටි පැටියව දාන්න තැනක් ඩිසයිඩ් කළා නැහැ. තාමත් අපි හොයනවා. හැබැයි මමයි හස්බන්ඩ්යි හිතුවා අවුරුදු දෙකක්ම බබාව නර්සරි යවනවා කියලා. අපේ අම්මලා තාත්තලා අපිට එයාලට ලැබුණ නැති ලෝකයක්, ලැබුණ නැති සතුටක් දුන්නා. ඉතින් අපිත් හැමදාම වෙහෙස වෙන්නේ, මහන්සි වෙන්නේ අපේ චූටි පැටවුන්ට අපිට ලැබුණ නැති ලස්සන ලෝකයක් ලබා දෙන්න. ඉතින් ඒ ගමන යනකොට එයා විස්ට්‍රෙස් කරන්නේ නැතුව එයාගේ සතුට ගැන ගොඩාක් හිතලා ගන්න හැම තීරණයක්ම මම හිතනවා එයාට ගොඩාක් හොඳ වෙයි කියලා. මොකද අපේ චූටි පැටව අපේ ගෙවල් වල ඉන්නේ හරි ආසාවෙන් සතුටින්. ඉතින් අනේ සතුට, ඒ ආදරය, ඒ සෙනෙහස නැති වෙන්නේ නැති තැනකට යොමු කරන්න පුළුවන් නම් මං හිතනවා අපි කරන හැම දෙයක්ම හරියනවා කියලා. ඔන්න ඔයත් එක්ක කතා කර කරම අපේ ටවුන් එකේ තිබ්බ වැඩ ටික ඔක්කොම කරගෙන අපි දෙන්න මේ පොඩි කයියකුත් දාගෙන ගෙවල් පැත්තට යන ගමන් චූටි පුතාව අම්මා ගාව තියලන ගියේ. ඉතින් ඔන්න යාවත් අරගෙන අපි දෙන්න ආපහු ගෙදර ආවා. ඔන්න ඉතින් තාත්තා ගෙදර ඉන්න දවසට චූටි පැටව අම්මව අමතක කරනවනේ. ඔන්න දෙන්නත් එකන් එකතු වෙලා සෙල්ලංගයක් හදන්නයි යන්නේ. මම ඒ දෙන්න එකට ඉන්නකොට ඒ දෙන්නට බාධා කරන්න යන්නේ නැහැ. මොකද මම විශ්වාස කරනවා
අම්මලා පුතාලට තියෙන බැඳීම තාත්තලා පුතාලා අතරත් තියෙන්න ඕනි කියලා. ඒ දෙන්නා යාළුවෝ වගේ හරි ආදරෙන් ඉන්නවට තමයි මම ගොඩක්ම කැමති. ඔන්න ඉතින් ඒ දෙන්න සෙල්ලම් කරලා ඉවර වෙනකන් මම නාගත්තා. මේ දවස් ටිකේම මට මාව බලාගන්න බැරි වුණා. හොස්පිටල් ගියා, ආවා. ඒ වගේම එයාව බලන්න ආපු කට්ටිය ගෙදරට ගොඩක් හිටියා. ඉතින් අරව මේවා නිසා මට මාව අමතක වෙලයි තිබුණේ. ඉතින් දැන් මං හදන්නේ මේ මගේ මුණට ෆේස් පැක් එකක් දාගන්න. මගේ ස්කින් එක ඔයිලි ස්කින් එකක්. ඉතින් ඒක නිසා මම මුන්තාන මිටි ෆේස් පැක් එක ගොඩක් කල්ලින යූස් කරනවා. මේකෙන් හොඳට ඔයිලි ගතිය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ පැහැත් වැඩි වෙනවා. මේ පැණි ටිකකට දෙහි බින්දු ටිකක් දාලා ඒකට මුන්තාන මිටි දාලා තමයි මම මුණේ ඇප්ලයි කරන්නේ. ඉතින් මේකට රෝස් වතුර ටිකක් දාලා ගානවා නම් ගොඩක් හොඳයි. ඒත් මගේ රෝස් වතුර එක අද වෙනකොට ඉවර වෙලා. ඉතින් ඒක නිසා මම මේක කලවම් කරන්නේ වතුර චුට්ටකට දාලා. ඔන්න ඔය පාටට තමයි ඔරිජිනල් එක තියෙන්න ඕනේ. කලවම් කරගන්නකොට වතුර චුට්ට චුට්ට දාලායි කලවම් කරගන්න ඕනේ. ඉතින් ගානට පේස්ට් එක ආවට පස්සේ මුණේ හොඳට ඇප්ලයි කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. අතින් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ වුණාට බ්‍රෂ් එකකින් ඇප්ලයි කරද්දී ගොඩාක් ලේසි. ඒ වගේම හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් යෝගට් හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි දාලා තමයි මුන්තාන මිටි එක ඇප්ලයි කරන්න ඕනේ. ඔය විදිහට මුණ පුරාම ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම අද බෙල්ලේ ඇප්ලයි කරේ නැහැ. බෙල්ලෙත් ඇප්ලයි කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. ෆේස් පැක් එකක් දැම්මම කතා නොකරම ඉන්න පුළුවන් නම් තමයි ගොඩක්ම හිතින් හොඳ. ඉතින් මට කතා නොකර ඉන්න පුළුවන් චූටි පුතාත් එක්ක චූටි පුතා මෙන්න මේ වගේ වැඩ කරද්දි. ඉතින් ඒක නිසා මං ඔන්නේ යාට කාර් එක එළියට දාලා දීලා ඒක පදින්න කියලා මගේ ෆේස් පැක් එක වේලෙනකන් තමයි මං ඉන්නේ. ඔන්න දැන් විනාඩි 12කට විතර පස්සේ නෝමල් වතුරෙන් මම මේක සෝදලා අයින් කරගන්නයි යන්නේ. ඉතින් මේක මම ඉස්සර නම් විනාඩි 20ක් තියාගන්නවා. මොකද ඉස්සර මගේ ස්කින් එක ගොඩක් ඔයිලි නිසා. දැන් මගේ නෝමල් ඔයිලි එකක් තමයි ස්කින් එකේ තියෙන්නේ. ඒක නිසා විනාඩි 12ක් විතර තියලා අයින් කරනවා. ඔයාගේ ස්කින් එක ගොඩක් ඔයිලි නැත්තම් ගොඩක් වෙලා මුන්තාන මිටි එක තියාගන්න එපා. මොකද ස්කින් එකේ තියෙන ඔයිලි ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා නැත්තම්. ආපද මේ ටික අවාගෙන ආයන් එළියට. නැත්තම් බෑනේ පුතේ හයි වෙනවා. ක්ලින්ස කරලා ස්ක්‍රබ් කරලා සතියට එකපාරක් මේ විදිහට මේ පැක් එක දාන්න තියෙනවා නම් ස්කින් එකේ කලර් එක එන්න එන්න බ්‍රයිට් ලුක් එකට එනවා. ඉතින් මම කැමති හැමදාම මගේ ස්කින් එකේ කලර් එක අප් වෙනවට, සුදු වෙනවට නෙවෙයි. ඉතින් ඒක නිසා තමයි මම මේ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් මේ පාවිච්චි කරන හැම මොහොතකම මම ඔයත් එක්ක ඒවා බෙදාගෙන අමතක කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න ස්කින් එක ටෝන කරගන්න ඕනේ. මම මේ අරෝම මැජික් එකේ ඔයිලි ස්කින් ටෝන එක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ ඔන්න ඒක වේලුනාට පස්සේ ඇලෝ ජෙල් ටිකක් අන්තිම ස්ටෙප් එක විදිහට ඇප්ලයි කරනවා. ඉතින් ඒ විදිහට තමයි ඔන්න මගේ අද ෆේෂල් එක ඉවර වුණේ. ඔන්න රෑ වෙනකොට මොනාරි පොඩි දෙයක් උයාගන්නයි මම මේ හදන්නේ. ඔයාලට මතකද ඉස්සර මං ඔයාලට පෙන්නලා තියෙනවා
එළවළු ගෙනාවාම ඉක්මනට සතියටම ඇති වෙන්න ආරම්භ තියාගන්න විදිය. ඉතින් මම ඉස්සර එළවළු ගෙනාවු ගමන්ම ඒ වැඩේ ඉක්මනට කරගන්නවා. ඒ වුණාට දැන් නම් චුට්ටක් අපේ ගෙදර වැඩසටහන පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙනවා. මම හිතුවා ඒ මොකද ඒ ඇයි කියලා ඔයාලට පෙන්නන්න. ඔබින් එකට දාන්න ඕන නම් මේව උයන්නේ කොහමද? උයන්නේ නිකන් මොනවද අර දුයන්? තියෙනවා දුක්ක. හ්ම්. බණ්ඩක්ක කීයද? බණ්ඩක්ක දෙකක්. ඔක්කොම දෙකයි නේ? හරි ලාබයි යන්නේ. ඉnde. මැලුම් කොළ දිනනද? මැලුම් කොළ තව බීටලේ උදේ. නෑ අය මොනවද තියෙන්නේ ඔය එළවලු ටික ඔක්කොම දාන්නකෝ අපිට බෑනේ එයි එළවලු ටික මේ විදිහට ඇද ඇද සෙල්ලම් කරනකොට එළවලු ටික නම් ටිකක් පොඩි වෙනවා චූටි පැටව අම්මා තාත්තා දිහා බලාගෙන එයාලව අනුකරණය කරන්න හැම වෙලාවෙම බලනවා ඉතින් ඒකට ඒක කරන්න එපා මේක කරන්න එපා කියලා තහංචි දාන්නේ නැතුව එයාට ඒ අත්දැකීම ලබා දෙන්න උදව් කරනවා නම් මං හිතනවා එයාට ගොඩක් ලොකු රුකුලක් වෙනවා කියලා. අපි හැම දෙයකටම එපා කියනකොට එයා හැම වෙලාවෙම පිටිපස්සටයි යන්නේ.
ඉතින් හොඳ දේ හොඳ විදිහට අරන් නරක දේ නරකයි කියලා කියලා දෙන එක තමයි ගොඩක්ම වැදගත්. චූටි පුතාගේ පොලේ වීඩියෝ එක අද මම පෙන්වව වැඩිද මන්දා. ඒත් ලෝබයි නතර කරන්න මට පහ වෙලා අපහු බලන්න ඕනෙ හින්දා මම මේ වීඩියෝ එක මෙහෙමම තියනවා. ඉතින් මං හිතනවා ඔයත් ආස වෙයි කියලා. ඉතින් මෙයා මේ ටික කරලා වුණාම තමයි මං එළවලු ටික අස් කරන්නේ. ඉතින් ඔන්න අදට ගිහින් එන්න. ඔයාලා ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. කිරන්න කිරන්න ඔය කිරන්න නැතුව ගන්න බෑනේ. කිරලා තියනවා. අදාන්නේ කොහොමද? කිරෝනේ. කිරේ කටේ නේද? කිරෝනේ. හරි එහෙනම් ඇති ඈ. ඒ බාරේ මුදලා දැන් අන්න ගෙදර කවුරුත් නැහැ. ඈ කවු නිකන් දෙන්නේ? අදාන්නේ බෑ. තල්ලියෝ නැන්නේ? ආදල්. එපා දැන් තුනද? හරි එහෙනම් ගිහින් එන්න ඈ. දැන් ඔයාලා ආවයි කියන්නේ පුතේ මොනවද ඔය මොකුණ නැන්නේ දැන් කුකුණ 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 නම් එපා කුකුණ නේ මොකුණ නැන්නේ මොකුණ 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 මේ මොනවද මේ මඩුපා කරට නම් එපා පිටිව මම නෙවෙයි උදේ ඒ බලන්නේ. ඒ මොනද? අඩගොල්ල